ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට කලින් ඔබට මතකයි බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරුවා ශ්‍රී ලාංකිකයෙක් වන චන්දික හතුරුසිංහ ගෙදර ගිහිල්ලා ඉන්නම් කියලා ගියා. ඒ කියන්නේ සහාය පුහුණුකරුවාට වැඩ බලන්න කියලා හදිස්සියෙම ඉවත් වෙලා ගියා ශකිබ් බල්හසන් එනකොටම. ඉතින් අපේ ප්‍රේක්ෂකයෝ වැඩි හරියක් කිව්වේ මේ ශකිබ් එන හින්දා දෙන්නට ටිකක් වැඩ කරගන්න අමාරු හින්දා එයා මාරු වෙලා ගියා කියලා. හැබැයි ඔන්න මේ වන විට බංග්ලාදේශ සමාජ මාධ්‍ය තවමත් හරියටම ගත්තොත් එහෙම අප්‍රේල් 10 වෙනිදා රාත්‍රිය වෙන විට බංග්ලාදේශ සමාජ මාධ්‍ය පිටු එක එක මූලාශ්‍ර ආශ්‍රය කරගෙන ඔවුන් තොරතුරක් වාර්තා කරලා තියෙනවා. තවමත් මේ ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවි වලට මේ පටිගත කිරීම සිදු කරන අවස්ථාවේදී මේ ප්‍රවෘත්ති ඇවිල්ලා නැහැ කියන එක විශේෂයෙන්ම කියන්න ඕනි. නමුත් ඔවුන් කියන්නේ චන්දික හතුරුසිංහ බොහෝ දුරට නැවත බංග්ලාදේශයට පැමිණෙන එකක් නැහැ කියලා. ඉතින් චන්දික හතුරුසිංහගේ පුහුණු කරන ජීවිතය ගත්තොත් එහෙම ඔහුට සෑහෙන්න දීර්ඝ කාලීන අත්දැකීම් තියෙන පුහුණුකරුවෙක්. ශ්‍රී ලංකාවේත් ප්‍රධාන පුහුණුකරුවා බවට පත් වෙලා හිටියා 2017-19 වගේ කාලේදී. ඒකත් ප්‍රශ්නයක් ඇතිබිලා තමයි ඔහු ගියේ කියන්නේ ඉවත් කරා අන්තිමේට. ඒ වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ 2009-10 කාලයේදී පුහුණුකරුවා බවට පත් වෙලා ඉඳලා තිනු. ඔහු එක්සත්තරා බීමි රාජ්‍ය 2005-06 කාලයේදී පුහුණු කරලා තමයි මේ පුහුණු කරන වෘත්තිය පටන් අරගෙන තියෙන්නේ. ඉතින් බංග්ලාදේශයේ දෙපාරක් හිටියා 2014-17. ඒ වගේම 2023 ජනවාරි මාසයේ ඉඳලා මේ වනතෙක් ප්‍රධාන පුහුණුකරුවා බවට පත් වුණේ ඔහු. ඒ වගේම මෙවර ගිවිසුමේදී බංග්ලාදේශ සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ ඩොලර් 35,000ක් වැනි මුදලකට තමයි මාසෙකට ඔහු ඔහුගේ රාජකාරිය කරන්නට ඇවිල්ලා තියෙන්නේ. ගිය පාරේ ඉන්නකොට ඩොලර් 25,000ක් 26,000ක් විතර තමයිලු ඔහුගේ වැටුප බවට පත් වෙලා තිබුණේ. ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්තොත් එහෙම ආසන්න වශයෙන් මිලියන 10ක් විතර ඔහුගේ පඩිය බවට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ දැවැන්ත වැටුපකුත් අතහැරලා ඔහු නැවත පැමිණෙන්නේ නැති බවක් තමයි මේ වන විට බංග්ලාදේශ සමාජ මාධ්‍ය වාර්තා කරමින් ඉන්නේ. ඉතින් දැනුම් දීමක් කරලා තියෙනවා කියලත් සඳහන් වෙනවා ඔහු නැවත බංග්ලාදේශය බලා පැමිණෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම තමයි කියන්නේ එක එක වාර්තා තියෙනවා කියලා ඔවුන් කියන්නේ. ඔවුන්ගේ ප්‍රවෘත්ති මූලාශ්‍ර ආශ්‍රය කරගෙන කියන්නේ ඒවයි සටහන් වෙනවා කියලා. නැවත බංග්ලාදේශයට පැමිණීමට අදහසක් නැහැ ඔහුගේ රාජකාරිය සිදු කිරීමට කියලා දැන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් විශේෂයෙන්ම ගත්තහම දැන් ලෝක කුසලානයට මාසයක් තිබියදී හරි අමාරුවක වැටෙන්නේ බංග්ලාදේශය. අපි දන්නවා මේ මීට දින කිහිපයකට කලින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා තිබ්බා ඔය හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරුවා බවට පත් කිරීමට වැඩි කොටසක් කරලා තිබ්බේ ඔවුන්ගේ හිටපු ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා. මගේ මතකයේ විදිහට ඔහුගේ නම ඛලිඩ් මහමුද්. ඉතින් ඔහු කියලා තිබ්බා මේ බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක නිකං සංචාරය කිරීම තමාගේ ප්‍රතිරූපයටත් සිදුවන හානියක්, කිසිදු තේරුමක් නැති වැඩක් වගේ කතන්දරයක් කියලා තිබ්බා. චන්දික හතුරුසිංහ සම්බන්ධිනුත් කතා කරලා තිබ්බා. ඒ කියන්නේ ඔහුට වැඩි එහෙලින් ඔහු යන්නේ නැහැ ඔය වගේ කතන්දර ටිකකුත් කියලා. ඔහු ඔහුගේ මේ ගරුත්වය රැකගනිමින් මේකෙන් ඉවත් වෙලා තමාට තියෙන ව්‍යාපාරය ඒව කරගෙන පාඩුවේ ඉන්නවා කියලා කතන්දරයක් කියලා තිබ්බා. ඒක නම් ඇත්තටම වාර්තා කරලා තිබ්බා විදේශ මාධ්‍ය, නැත්නම් වෙබ් අඩවි, ක්‍රිකට් වෙබ් අඩවි. ඉතින් ඒ වගේ ප්‍රකාශයක් නිකුත් කරලා දින කිහිපයකට පස්සේ තමයි දැන් ආරංචි වෙන්නේ චන්දික හතුරුසිංහත් ඇත්තටම මේකෙන් ඉවත් වෙන්නට සූදානමක් තියෙනවා කියලා. අනික් කාරණේ තමයි ඒකත් එක්කම මේ බංග්ලාදේශ මේ ක්‍රීඩා ලෝලින්ගේ හැසිරීම තමයි හැසිරීම. ඔවුන් කියන්නේ මේ චන්දික හතුරුසිංහ එන්න එපා, අනේ ලොකු දෙයක් එන්නේ නැත්තම් අපි ඒකට සෑහෙන්න ස්තුතිවන්ත වෙනවා, ඔයා එහෙට වෙලාම ඉන්න. ඔය වගේ කමෙන්ට් තමයි ඇත්තටම වැටලා තියෙන්නේ. ඒක හරි පුදුමයක්. ඒ කියන්නේ ඔහු ඉන්නකන් ඔහුට මුකුත් කිව්වේ නැහැ, ඔහු එන්නේ නැහැ කිව්වට පස්සේ ඔන්න ඔහුට ගහන්න පටන් අරන් තිනවා ප්‍රහාරය. ඉතින් ඔවුන් කියනවා මේ ඔවුන්ගේ කලින් හිටපු සමහර පුහුණුකරුව සම්බන්ධයෙන් ඔවුන් මතක් කරලා තිනවා රෝඩ්ස්, ඇලන් ඩොනල්, නිල් මැකෙන්සි වගේ කට්ටිය ආපහු එන්නේ කියලා. ඇලන් ඩොනල් ඇත්තටම ඉවත් වෙලා ගියේ ලෝක කුසලානයෙන් පස්සේ 50 ලෝක කුසලානයේදී. අර ටයිම් අවුට් සිද්ධියත් එක්ක මේ මිනිස්සුන්ගේ මේ හැසිරීම් හැදියාව, ඒ මහතුරුන්ගේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කියන එකත් එක්ක තමයි එක රැයෙන් වගේ ඉවත් වෙලා ගියා ඇලන් ඩොනල්. ඉතින් මේ බංග්ලාදේශයේ දැන් පුහුණු කරන්නට මොන පුහුණුකරුවෝ එයිද කියලා හරියට කියන්නට බෑ. මේ ක්‍රීඩකයන්ගේ හැසිරීමත්
ඔකට යම්කිසි ප්‍රශ්නයක් ඇති කියලා අපිට නිකන් අනුමාන කරන්නට පුළුවන්. කොමාරි චන්දිකා දුරුසිංහ ශ්‍රී ලංකාවට එරෙහිව තරඟාවලියක් ක්‍රීඩා කරවලා අවසානයේ අවසාන ටෙස්ට් තරඟයේ අස්සෙම දාලා ගිහිල්ලා ආයේ එන්නේ නැහැ කියන කාරණය තමයි දැනට නම් වාර්තා වෙන්නේ. අපි බලමු ඉදිරියේදී තහවුරු වෙච්ච තොරතුරු එළියට එන්නට පුළුවන්. අප්‍රේල් 10 වෙනිදා රාත්‍රිය වන විට බංග්ලාදේශ සමාජ මාධ්‍ය ඔවුන්ගේ ප්‍රවෘත්ති වාර්තා අනුව වාර්තා වෙන තොරතුරු තමයි ওই විදිහට සඳහන් කළේ. බොහෝ දුරට චන්දික හදුරුසිංහ ඔවුන්ගේ පුහුණුකරුවා විදිහට ඉදිරියේදී කටයුතු නොකරයි. එහෙම වුණොත් සහාය පුහුණුකරුවා බොහෝ දුරට මේ ලෝක කුසලානයට යයි වගේ තමයි පේන්න තියෙන්නේ. ඔහු ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරුවෙක් නික් පොතස්. ඉතින් ආයේ අර්බුදයකට බංග්ලාදේශ ක්‍රිකට් පත්ුණා වගේ එකක් තමයි මෙතන පේන්න තියෙන්නේ. එන පුහුණුකරුව වැඩි කාලයක් ඉන්නේ නැහැ කියන එක තමයි දැන් ආයෙත් ස්වභාවයක් විදිහට වෙන්නට තිබෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.